දිනවල කොරෝනා වෛරසය ලෝකේ රටවල් රැසක් ජනතාව භීතියට පත් කර තිබෙනවා. මුල්වරට චීනයෙන් වාර්තා වුණු මෙම වෛරසය මේ වන විට යුරෝපයට දැඩි බලපෑමක් ඇති කර තිබෙනවා. එම නිසාම මේ වන විට යුරෝපයේ රටවල් රැසක ජනතාව මරණ බියෙන් ජීවත් වෙනවා. මීට වසර 673කට පෙරත් යුරෝපයේ මෙවැනිම දරුණු වසංගත තත්ත්වයකට මුහුණ දුන්නා. එදා යුරෝපයේ පුරාම පැතිර ගිය මහාමාරී වසංගතය හඳුන්වනු ලැබුවේ කළු මරණය, එමත් නැත්නම් බ්ලැක් ඩෙත් ලෙසයි. එහිදී යුරෝපයේ සිටි මිලියන 20ක ජනතාව මිය ගිය නිසා මෙය ලෝක ඉතිහාසය තුළ ඇති වූ දරුණුතම වසංගතය ලෙසින් සලකනු ලබනවා. මහාමාරිය නම් රෝගය ජර්සීනියා පෙස්ටිස් නම් කුඩා බැක්ටීරියාවක් මගින් ආසාදනය වුණු අතර මීයන් මත වෙසෙන මැක්කන් විශේෂයක් උන්ගේ ප්‍රාථමික වාහකයා වුණා. එම මැක්කාට බැක්ටීරියාව ආසාදනය වුණු විට උන්ගේ බඩවැල් එම බැක්ටීරියාවෙන් පිරී ගියත් මැක්කාටයින් කිසිදු හානියක් වුණේ නැහැ. නමුත් එලෙස බැක්ටීරියාව ආසාදනය වුණු මැක්කා තමා වෙසෙන මීයාගේ සිරුරින් ලේ උරා බීම ආරම්භ කළ විට උන්ගේ බඩවැල් බැක්ටීරියාවෙන් පිරී තිබීම හේතුවෙන් උරාබි උරුදුරය රඳවාගත නොහැකිව වමනය කරනු ලැබුවා. එම වමනය සමගින් පිටතට පැමිණි බැක්ටීරියාව මැක්කාගේ ලේ උරා බිව් සිදුරින් මීයාගේ සිරුර තුළට ඇතුළු වීම මීයාව ආසාදනය කළා. එලෙස ආසාදිත තත්ත්වයට පත්වුණු මීයා තමා වෙසෙන සියලුම මැක්කන්ට සහ එම මැක්කන් විසින් ලේ උරාබන සියලුම මීයන්ටද රෝගය ක්ෂණයෙන් වැළඳුණා. රෝගය වැළඳීමෙන් දින කිහිපයකට පසුව ආසාදිත මීයා මිය යාමෙන් පසුව මැක්කා ආදේශකයක් ලෙස මිනිසා සොයා ගියා. මැක්කා මිනිස් ලේ උරාබීමේදීද ඉහත ක්‍රියාවලියම සිදුවුණු නිසා රෝගය මිනිසාට ඉක්මනින් ආසාදනය වුණා. එම අවධියේ මෙම රෝගයේ රෝගකාරක මීයන් සහ ඔවුන්ගේ සිරුරුවල සිටි මැක්කන් බව සොයාගෙන තිබුණත් පසු කලෙක මේ පිළිබඳව අධ්‍යයනයක් කළ ඔස්ලෝ සහ පෙරේරා විශ්වවිද්‍යාලවල පර්යේෂක කණ්ඩායම් පවසා සිටියේ මිනිස් සිරුරුවල සිටි උකුණන් සහ මැක්කන් වැනි පරපෝෂිත සතුන්ද මෙම වසංගතයට විශාල හේතුවක් වුණු බවයි. අදාළ බැක්ටීරියාව මිනිස් සිරුරට ඇතුල් වී දින දෙකත් හතත් අතර කාලයක් ගතවන විට රෝග ලක්ෂණ මතුවීම ආරම්භ වුණා. එහිදී වසා පද්ධතිය ආසාදනය වීම නිසා පළමුව ඉකිරි සහ කිහිරි ප්‍රදේශවල සියුම් ගෙඩි හටගනු ලැබුවා. ඉන් පසුව ක්‍රමයෙන් විශාල වූ මෙම ගෙඩිවල සැරව පිරීමෙන් පසුව කුකුරා යාම නිසා මහා තුවාල බවට පත් වුණා. එලෙස තුවාල සැදී ටික දිනකට පසුව අධික ලෙස ලේවමනය ගොස් මිනිසුන් මිය යාම බියුනෝනික මහාමාරිය ලෙසින් හැඳින්වුණා. එලෙස රෝගයට ගොදුරුණු පුද්ගලයෙකුගේ ශ්වසන මාර්ගයේද අදාළ බැක්ටීරියාවන් වාසය කළා. එම බැක්ටීරියා නිසාම කෙළබිඳිති මගින් හෝ කැස්සත් සමග අවට සිටින සියලු දෙනා වෙත පැතිර යාම භයානක තත්ත්වයක් වුණා. එලෙස කෙළබිඳිති මගින් රෝගය ආසාදනය වුණු විට එම පුද්ගලයා මත සැරවගෙඩි හඩ නොගත් අතර උග්‍ර කැස්සක් පමණක් අකණ්ඩව පැවතුණා. එලෙස දිගින් දිගටම පැවති කැස්ස උස්සන්න වීමෙන් පසුව කැස්ස සමග ලේපිට වීමකි. ගිය මහාමාරිය රෝගය ප්‍රභේදයක් විදියට නියුමෝනික මහාමාරිය ලෙසින් හැඳින්වුණා. එම මහාමාරිය ප්‍රභේද දෙකටම වඩා වඩා දරුණු වුණේ පෙස්ටිසිමීක මහාමාරියයි. එහිදී රෝගය වැළඳුණු පුද්ගලයාගේ රුධිර සංසරණ පද්ධතිය බැක්ටීරියාවෙන් පිරී පැවතුණු නිසා ඇඟිලි සහ කකුල් කළු පැහැයට හැරී පණ පිටින් සිටියදීම කුණු වී හැලී යාම වේදනාත්මක සිදුවීමක් වුණා. එලෙස විශාල වේදනාවකට මුහුණ දෙන ආසාදිත පුද්ගලයා දින කිහිපයකින් මරණයට පත්වන විට කළු ගැසී කුණු වී විරූපී තත්ත්වයකට පත්ව සිටි නිසා මෙම මහා වසංගතය කළු මරණය ලෙසින් හැඳින්වුණා. ඉතිහාසයේ මූලාශ්‍රවල සඳහන් වන ආකාරයට මෙම වසංගතයේ උපත ලබා ඇත්තේ චීනයේ. ඉන්පසුව චීනයේ සිට නෞකා 12ක් කළු මුහුද හරහා ගොස් ඉතාලියේ සිසිලි වරායට ඇතුළු වුණා. එලෙස ගමන් කළ වෙළඳ නෞකාවල සිටි මීයන් සහ මැස්සන් වගින් මෙම දරුණු වසංගතය යුරෝපයට ඇතුළු වුණු බව මතයක් පවතිනවා. එදා මෙම වසංගතය ඉතාලියට ඇතුළු වීමෙන් පසු මුළු යුරෝපය පුරාම පැතිර ගියේ ඉතාමත් වේගයෙන්. ඉතාලියට ඇතුළු වුණු වසංගතය ඉතාලියේ සිට වයඹට සංක්‍රමණය වී පිළිවෙලින් ප්‍රංශය, ඉස්පාඤ්ඤය හා පෘතුගාලයන් රටවල් ගිලගනු ලැබුවා. ඉන් නොනැවතුණු මෙම වසංගතය එංගලන්තය හා ස්කොට්ලන්තයේද විනාශ කරමින් ජර්මනිය හරහා ස්කැන්ඩිනේවියානු රටවල් වෙතද පැතිර ගියා. එලෙස සමස්ත යුරෝපයම භීතියට පත් කළ මෙම වසංගතය 1350 වසර වන විට සමස්ත යුරෝපයම අකර්මණ්‍ය කර තිබුණා. වසංගතයේ පැතුරුණු මුල් කාලයේ මියගිය පුද්ගලයන් සමූහ මිනිවලක භූමදානය කරනු ලැබුවා. නමුත් වසංගතයේ උස්සන්න වීමෙන් පසුව යුරෝපයේ නගර පුරා මියගිය මිනිසුන් විශාල වශයෙන් දක්නට ලැබුණු නිසා ඔවුන්ගේ භූමදාන කටයුතුවත් හරියාකාරව සිදු කිරීමට නොහැකි වුණා. එම නිසාම එදා සමස්ත යුරෝපයම දිස්සුනේ සොහොන් පිටියක් ලෙසින්. එදා මෙම වසංගතයෙන් මියගිය ගණන ආසන්න වශයෙන් මිලියන 20ක් පමණ වුණා.
එය එමාවදියේ යුරෝපයේ වාසය කළ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ වනවා. මෙම වසංගතය යුරෝපයට දැඩි ආර්ථික සමාජීය මෙන්ම ආගමික බලපෑමක් ඇති කරනු ලැබුවා. වසර හතරක් පුරාවට අකර්මණ්‍ය වුණු යුරෝපයට යළි නැගී සිටීමට යම් කාලයක් ගත වුණා. මෙම වසංගතයෙන් පසුව විශාල පිරිසක් මියගිය නිසා වැන්දඹුවන් ප්‍රමාණය වැඩි වුණා. එසේම අනාථ වුණු ධනවත් දරුවන්ද රැසක් යුරෝපය පුරා ඉතිරි වුණා. එලෙස අනාථ වුණු ධනවත් දරුවන් විසින් වැන්දඹුවන් විවාහ කර ගැනීම සමාජීය ප්‍රශ්න ඇති කළා. ඊට අමතරව වසංගතයෙන් පසුව යුරෝපය පුරා ප්‍රචණ්ඩත්වය සහ අශිෂ්ටත්වය වැඩිවීම විශාල සමාජ පරිහානියක් ඇති කරනු ලැබුවා. එසේම වසංගතයේ පැවති කාල සීමාව තුළ යුරෝපය පුරා භාණ්ඩ නිෂ්පාදනය පහත වැටුණු නිසා දැඩි ආර්ථික අර්බුදයක් ඇති වුණා. එලෙස ආර්ථික සහ සමාජීය වශයෙන් පිරිහීමට ලක්වුණු යුරෝපයට ආගමික කටයුතු සඳහා පූජකයන්ගේ හිගයකුත් ඇති වුණා. 1347-1351 කාල සමය තුළ මහාමාරිය යුරෝපයේ පැතිරීමෙන් පසුව යළි 1965 වසරේදී එංගලන්තයේ මහාමාරිය දරුණු ආකාරයෙන් පැතිර ගියා. එසේම යළි 19 වැනි සියවසේදී චීනය ඇතුළු ආසියානු රටවල් කිහිපයකද මහාමාරිය පැතිර ගියා. පසුගිය වසර කිහිපය තුළ අප්‍රිකානු මහද්වීපයේ ඇතැම් රටවලින්ද වාර්තා වුණු මහාමාරිය රෝගය තවමත් ලෝකයෙන් තුරන් කර නම් නැහැ. වැනිම වීඩියෝ දාපුගාවම නරඹන්න ඔයාලා අපේ YouTube නාලිකාව හරකීවී සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටන් එකත් ප්‍රෙස් කරන්න.